මේකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. වර්ෂා රෝහලේ සිට වාහනයට පැමිණ පැයක් පමණ ඇඬුවාය. උනේ මොනවද කියාවත් දැනගන්නට නොහැකිව ප්‍රියන් වදා කෙල්ලගේ හිස අතගාමින් තැවුණාය. මොකද උනේ කියලවත් කියපංගු රත්තරන්. එයා ප්‍රියා කෙල්ලට හොඳටම ඉකි ගැසෙයි. ආදරේක දුක කොතරම්ද? මාමෙර තරම්ද? නැත, ඊට වඩා වැඩිය. සත්කුළු පව්වටත් වඩා වැඩිය. අයියා උන්නා නේද කෙල්ලේ? ඔව් බං, මම ප්‍රියා අයියාව දැක්කා. ප්‍රියන් වදාගේ පපුවට සැනසීමක් දැනුනේ. උඹාද අනුරාධපුරේ යන්නේ? ප්‍රියන් වදා සිතුවාය. අයියා කතා කළාද? ඇයි? එයා නිදාගෙන ප්‍රියා උන්නේ. අනේ දෙයනේ, උඹ එතකොට මං ගියා, බලන් ඉඳලා ආවා. පුදුමය, කෙල්ල මේ තරම් ඉවසන්නේ ජීවිතේ වෙනුවෙනි. එය පුදුමාකාර ඉවසීමකි. අයියා ළඟ කවුරුවත් උන්නේ නැහැ. උන්න කෙනා බාත්රූම් එකේ උන්නේ. මං ප්‍රියා චූටි චිට් එකක් ලියලා එයාගේ අත ළඟ තියලා ආවා. දෙහේනේ, දැන් ඒක වෙන කවුරු හරි දැක්කොත්? එහෙම වෙන්නේ නැහැ ප්‍රියා. එයා ඒක දකිනවා. පව්, අයියට පුදුම දුකක් එයි. මං එයා වෙනුවෙන් ජීවත් වෙනවා කියන්න මට ඊට වඩා දෙයක් කරන්න බෑ ප්‍රියා. කෙල්ල බ්ලවුසේ ගලවා තනය අඬමින් උන් පුතාගේ මුවට ලං කරමින් කීවාය. ඈ කඳුළු පිසදාගත්තේ හිඟන්නේක මෙනි. හිමාලි වාහනාංගනේ මැදින් එමින් උන්නේ ඒ මොහොතේ. ඇය මුලින්ම තුටි වර්ෂාය. ඇය පුතාවද රැගෙන එහෙමම අනෙක් පැත්තට හැරුණාය. විමුක්ති ළඟ පෙරදා රැයම ඉන්නට ඇත්තේ ඇය. තමා එද්දි නානකාමරේ උන්නේ ඇය. වර්ෂා ඒ සියල්ල තප්පරයක් තුළ තේරුම් ගත්තාය. හිමාලි වර්ෂාව දැක්කේ නැත. ඇය දිග සුසුමක් හෙළුවාය. හිමාලි වාහන අංගණයෝ මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් එකට අයිති සුදු කිරිපාට වාහනයකට ගොඩවෙනු වර්ෂා බලා උන්නාය. මට දුකක් හිතෙන්නේ නැහැ. ඊර්ෂාවක් හිතෙන්නෙත් නැහැ. මම්මගේ දෙයියෝ ගැන දන්නවා. මීට වඩා සුරංගනාවියෝ දැකලත් එයා ආදරය කළේ මේ දුප්පත් කෙල්ලට, හිඟන්නිට. වර්ෂා සිතුවේ වාහනාංගණයෙන් පිටතට යන සුදු කාරයේ දෙස බලාගෙන. ප්‍රියා, කෙල්ලේ ඒ ගියේ ප්‍රියා. ඔව්, හිමාලි අයියා ළඟ ඉඳලා ගියේ. මම යද්දි එයා උන්නේ බාත්රූම් එකේ. ප්‍රියන් අදාට හීල්ලිනේ. එකාතකට අද මොනවාවත් සිද්ධ නොවුන එක හොඳය. රෑම අයියා ළඟට වෙලා උන්නේ. වාෂා සිනාසුනාය. ඇය සූස් සූස්කා තනිය උරණ කොල්ලා දෙස බලා දිගටම සිනාසුනාය. මට අයියාව විශ්වාසයි ප්‍රියා. පුදුමත් ඒ විශ්වාසයයි. උඹ කෙල්ලේ. ඔව් ප්‍රියා. උඩට යද්දි මට පුදුම හිතුණා. මට දරාගන්න බැරි වුණා ප්‍රියා. මට මොනාද වුණා? කෙල්ලට මොනා හෝ වූ බව ප්‍රියන් වදාද දනි. ආදරේ කරද්දි එහෙමය. පපුව හෙල්ලියයි, දෙදරායයි. අද උදේ උයේ ඒකය. දැන් උඩ අයියා තනියමද? නෑ, කවුරුරි එන්නේ නැති ප්‍රියා. ලොකු අයියා හරි. පුදුමයි, උඹ එද්දි දැක්කේ නැතුව. වාෂා හිස වනමින් නිහඬ උන්නාය. දැන් නැතිය. හොඳටම ඇතිය. දැන් හිත හදාගෙන අණ්ඩාදුපුරේට යා හැක.
ඔයා වෙනුවෙන් මේ දුප්පත් කෙල්ල ජීවත් වෙනවා කියලා දැන් ඔයා දන්නවනේ. මට ඒ ඇති. ඉතුරු ටික විසඳන්නේ දෛවයේද? නොවේනම් ඔහුද? දෙවියන්ද? දන්නේ නැත. අපි යන්ත්‍රියා. කොල්ලා කිරි ටික බීලා ඉවරද? තාත්ති උඩ පුතා බිම. දන්නවනම් නේද ප්‍රියා? ඒක නිරත්තරන්. ප්‍රියංවදා පපුවම හිස්කර සුසුමක් හෙළමින් කීවාය. අවාසනාවන්ත මේ පුතාවත් අර උඩ ඉන්නා තාත්තවත් නොවේ. ඒ ජීවිත දෙක මැද ඉඳ දහසක් දුක් ගිනි උහුලන මේ අම්මාය. අපි අනවරත්තරන්. වාට බුදු සරණයි. වාෂා වාහනය නවලෝක වාහනාංගණයෙන් පිටවෙද්දීම සිතින් කීවාය. කඳුලක් යන්තමට ඇගේනේ තෙත් කළේය. ආයේ ඔයා එනක මංවාව බලන්නේ නෑ. වාෂා සිතින් කීවාය. සක්විති රෝල පහල චැනලින් එකට ගිය විමුත්තිගේ වෛද්‍යවරයාව හමුවන්නටය. ඒ හවස ටිකට් කපා ගන්නට පුළුවන් දැයි අසන්නටය. සක්විතිගේ ඔළුව තෝන්තුය. ඒ තෝන්තු ගතිය ආවේ කෙල්ලව උදේ දුටු වෙලාවේ සිටේ. හිඟන්නේ ඇස්සේ උන් කෙල්ලව දකිද්දි සක්විතිට වාවා ගන්නට බැරි විය. එහෙම දුක් විඳින්නේ තම බාල සහෝදරයේ නොවේදැයි සක්විතිට සිතෙයි. එක කුස උපන් නංගි කෙනෙක් වුණත් උඹ තරම් ආදරේ වෙන්නේ නැහැ සක්විති සිතුවේය. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.